Lollipop essay review channel එකට ඔයාලව සාතරයෙන් පිළිගන්නවා. Love O2O drama එකේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. Bei Weiwei කාලයකට පස්සේ ghost story game එක පැත්තේ යනවා. කොටි පැටවුන්ට කැඹ වගේක් හොයාගෙන ඉන්න යන්න. ඇයිද කාලයකින් sleeping butterfly වහා මිනී බමුණ ගැහෙනවා. Sleeping butterfly නම් ඇයි game එක play කරන දවස් කිහිපයකදී අතුරුදහන් වෙලා හිටිය නිසා තුන්දෙනාත් එක්ක chat එකක් දාන්න අමතක කරන්නේ නැහැ. ඉතින් කාලෙකින් මේ විදියට හම්බ වුණ නිසා තුන්දෙනා game එකේදී එකතු වෙලා රාක්ෂයෙකු සමග සටන් කරලා ජයග්‍රහණය කරනවා. Bei Weiwei මිනීගෙන් sleeping butterfly ගැන යමක් දැනගන්නවා. ඇයි ඉස්සර වගේ ultimate fighter වන ඇයගේ partnerගේ මට්ටමේ නැහැ වගේම කලින් වගේ අනිත් අය දැන් ඇයව ඇගේ සංගමේ master විදියටත් පිළිගන්නේ නැහැ. යෝයෝව තමයි හැමෝම පිළිගන්නේ කියලා. කොහොමාරි sleeping butterfly ගේ connection අවුල් වෙලා ඉඳලා නැවත game එකට ආවහම Bei Weiwei සමග කතා කරනකොට ඇය පීජින් වල ඉන්නේ කියලා දැනගත්තාම දෙන්න මුණ ගැහෙමු කියලා අද හවස වෙලාවක් තැනක් තෝරගත්තාම Bei Weiwei ඇයව හම්බ වෙන්න එකක වෙනවා. ඔය අතරේදී එකපාරටම Xiao Nai-ට game එකට ඇවිත් Bei Weiwei-ට කියන්නේ ඕගේ නෑදෑයෙක්ගේ විලායකක් හිස් ඒ නිසා ඒ ගෙදර swimming pool එකක් තියෙනවා දෙන්නත් එක්ක ස්විමින් කරන්න යමු කියලා. එතකොට Bei Weiwei-ට මතක් වෙන්නේ සිසි කිව්ව කතාව වන Xiao Nai ස්විමින් කරන්න දක්ෂයි කියලා. මේ නිසා ඇය උඩින්ම කැමති වුණත් ඇය ස්විමින් කරන්න දන්නේ නැති වුණත් බලන් ඉන්න හරි පුළුවන් කිව්වහම Xiao Nai-ට හිනත් යනවා. ඒත් ඊට කලින් ඇයට ස්ලීපින් බටර්ෆ්ලයිව හම්බ වෙන්න තියෙන නිසා ඒ ගැනත් ඔහුට කිව්වහම ඇයව අරගෙන යන්න එතනට එන්නම් වගේම ඕගේ ස්විමින් කිට් එකද අරගෙන ඉන්න කියලා ඇයට කියන්නේ. එහෙම කිව්වහම ඇයට මතක් වෙන්නේ ස්විමින් කිට් එකක් ඇඳගෙන ඔහු ඉන්න විදිය. මේ අතරේදී Xiao Nai-ගේ ඔෆිස් එකේ පිරිස එක දිගටම දවස් දෙකක් වැඩ කරපු නිසා ඔවුන්ට දවස් දෙකක නිවාඩුවක් ලබා දෙනවා. ඒකට නම් හැමෝම පුදුම සතුටින් ගෙදර යන්නේ. ඔන්න Bei Weiwei sleeping butterfly-ව හම්බ වෙන්න ගිහින් ඉන්නවා. Sleeping butterfly කලින් මෑ ඇඳන් හිටපු එක කියලා තිබුණ නිසා සැකෙන් කෙනෙක් ළඟට යන්නේ. කොහොම හරි ඇය ලූවේ Weiwei-ව අඳුරගත්තාම sleeping butterfly පුදුම වෙනවා Weiwei-ගේ ලස්සන දැකලා. ඉතින් නෑ මේ තරම් ලස්සන කෙනෙක් වෙයි කියලා ඇයි හිතුවේ නෑ කියලා තමයි sleeping butterfly කියන්නේ. මොකද යෝයෝගේ පිරිස නිතරම හැමෝටම කියන්නේ Bei Weiwei කැත කෙනෙක් කියලා වගේම ඔවුන් ඇයව දැක්කොත් කියපු දේවල් වලට පසුතැවෙයි කියලා. ඊට පස්සේ sleeping butterfly ultimate fighter ඇයව අත්හැරලා දැම්මේ ෂින්ෂින් නිසා වගේම නැවතත් එකපාරටම හොඳ වෙලා ඇයව හොයාගෙන ඇවිත් අසනීප වුණ දවසක ඇයව බලාගත්තා. ඒ නිසා දෙන්න නැවත එකතු වුණා. ඒත් කලින් වගේ නෙමෙයි. ඒ කලින් තිබුණු බැඳීම දැන් නැහැ. ගොඩක් වෙනස් කියලා ඇයගේ දුක අඬමින් කියන්න ගන්නකොට Bei Weiwei පුළුවන් විදියට සනසවන්න උත්සාහ කරන්නේ. කොහොම හරි Bei Weiwei Xiao Nai එක ස්විමින් කරන්න යන්න තියෙන නිසා ඇයගෙන් සමුගන්නේ ඊළඟ පාර ඇයත් සමග කෑම වේලක් ගන්න එන්න නැවත හමු වෙමු කියන බලාපොරොත්තුවෙන්. කොහොම හරි Bei Weiwei කැෆේ එක ඉස්සරහා ඉන්නකොට Xiao Nai ඇයව දැකලා කෝල් එකක් දීලා අහන්නේ ඇය ස්විමින් කිට් එකක් ගෙනාවේ නැත්ද? ගෙනාවේ නැත්නම් මුහුත් එක්ක ගන්න යමු කියලා. ඒත් ඇයට තනියම ස්විමින් කිට් එකක් ගන්න ඕනි කියලා ලැජ්ජාවෙන් ඔහුට කියනවා වගේම ඇය ස්විමින් කිට් එකක් අරගෙන ඉක්මනටම වාහනේට ආවහම Xiao Nai අහන්නේ ඇඳුම ගත්තා වුණාට ඔයා හිතන් ඉන්නේ වතුරට බහින්නේ නැතුව මන් දිහා බලන් ඉන්න නේද කියලා. ඉතින් ඇයක මවලත් බලනවා ඔහුගේ පින්තූර ගනිමින් ඉන්න හැටි වගේම ඇය තනියම හිනා වෙනවා දැක්කහම Xiao Nai-ටත් හිනා යනවා. ඔන්න කිව්ව විදිහටම දෙන්නම විලායකට ඇවිත් Xiao Nai මුලින්ම ඇඳුම් මාරු කරන් ඉන්නම් කියලා Bei Weiwei-ගෙන් ඇඳුම ඉල්ලගෙන කියන්නේ ඔහු ඒ ඇඳුම කවදාවත් අඳින්න බලාපොරොත්තු උනේ එකක් නම් නෙමෙයි ඇය ඔහු මේ විදිහට ඇඳගෙන ඉනවට ආසද කියලා මාරු කරන්න යනවා. ඒ කියපු දේ Bei Weiwei-ට නොතේරුණු නිසා ඇඳුම් මාරු කරන් ඉනකම් බලාගෙන ඉන්නකොට ඔහු එළියට එන විදිය දැක්කහම ඇයට මුහුණ දෙන්න බැරුව අහක බලා ගන්නවා හිතුවට වඩා කිට් එක කොටයිනි කියලා. අන්තිමටම අහක බලාගෙන ඇය ඇඳුම් මාරු කරන කාමරයට දුවන්න ගන්නේ. මේ අතරේදී ස්ලීපින් බටර්ෆ්ලයි අර යෝයෝගේ මිතුරියන් සමග චැට් කරමින් ඉන්න අතරේදී ලූවේ Bei Weiwei-ව මුණ ගැහුණු කතාව කියනවා වගේම ඇයගේ ලස්සන ගැනත් වර්ණනා කරන්න ගන්නවා. මේක අපු ගමක් ෂින්ෂින්ට ඉරිසියා හිතිලා ලූවේ එච්චර ලස්සනයි කියලා
විශ්වාස කරගන්න බැරි වෙන්නේ. මේ නිසා අර කෙල්ලෝ ටික මේ ගැන තනියම කතා වෙනකොට මතක් වෙන්නේ ෂෝජියන් වේවේව ඉන්ටර්න් කෙනෙක් විදියට ජේ ටෙක් එකට ගත්ත කියලා. ඒ අනුව කට්ටිය ෂෝජියන් ලව ඔෆිස් එකට ගිහින් ස්ලීපින් බටර්ෆ්ලයි කියපු තරම් ලූවේ ලස්සන කෙනෙක්ද කියලා බලන එක. ඒ අනුව යොයෝ ෂෝජියන්ව හම්බ වෙලා ඇයි තෝගේ කම්පැනි එක බලන්න එන්න ඕනි කියලා කියනවා. කොහොම හරි ඔහුගේ කැමැත්ත අරගෙන යෝයෝ විතරක් නෙමෙයි ඇයිගේ මිතුරියන් තුන්දෙනාවත් එක්කගෙනම තමයි කම්පැනි එකට යන්නේ. ඒ ගියාම තමයි මෙයාලා ෂෝජියන්ට කියන්නේ ලූවේ කොහොම කෙනෙක්ද කියලා බලන්න ඕනි කියලා. කොහොම හරි යෝයෝ නිසාම ඔහු ඇයට පෙන්නන්න එකග වෙනවා. කොහොම හරි ඉතින් ෂෝජියන් ලූවේ කියලා හිතන්නේ ඉරිෂි නිසා ඇයාර කෙල්ලෝ ඉස්සරහට ආවහම කෙල්ලෝ හතර දෙනාට හිනත් යනවා ස්ලීපින් බටර්ෆ්ලයි ලස්සනයි කිව්වේ මෙයාටද කියලා. ඉතින් කොහොම හරි මේ හතර දෙනා කරන්නේ මේ මොකුත් නොදන්න ඉරිෂිගෙන් පුළුවන් තරම් වැඩ ගනිමින් එයාලට අවශ්‍ය කෑම බීම කිහිප සැරයක්ම එහාට මෙහාට යවමින් කරගන්න එක. ඒ වගේම ඇගේ සපත්තුවට කෝපි හලමින් නැවත කෝපි එකක් ගේන්න වගේම වැටිච්ච කරඹුවක් පවා බිම බඩ ගාමින් හොයන්නත් වෙනවා. අන්තිමටම ඉරිෂිට මහන්සි වැඩිකමටම ෂෝජියන්ට අවශ්‍ය වුණොත් කතා කරන්න කියලා මහන්සිනිවල එක. අන්තිමටම මේ කෙල්ලෝ හතර දෙනා ලූවේ හිතපු තරම් ලස්සන කෙනෙක් නෙමෙයි කියලා තේරුම් ගත්ත නිසා කට්ටියම බීජින් වල ඉන්න හින්දා සුවඳ හමුවක් සූදානම් කරලා ලූවේ වේවේ ගෙන්න ගන්න සැලසුමක් නිර්මාණය කරන්න හදනවා. ඒ අනුව ගේම් එක ප්ලේ කරනකොට කට්ටිය රැස් වෙලා මේ ගැන සාකච්ඡා කරනවා වගේම ස්ලීපින් බටර්ෆ්ලයිට මේ වෙලාවේදී අර කෙල්ලෝ ටික කියන්නේ ලූවේ ලස්සනයි කිව්ව නිසා මේ සාදයට අරගෙන එන්න කියලා. ඉතින් හැමෝම කුතුහලයෙන් ඉන්නේ ඇත්තටම ලූවේ කවුද කියලා. මේ නිසා ඇයගේ පැමිණීම හැමෝම බලාපොරොත්තු වෙනවා. ඉතින් ස්ලීපින් බටර්ෆ්ලයි අනිත් අයට දැනෙන්නත් එක්ක ඇයගේ තත්වය නැවත ලබා ගන්න කොහොම හරි ලූවේක සුවඳ හමුවට එක්කගෙන එන්න හිතා ගන්නවා. ඔන්න ෂෝනායි හා වේවේ වාහනේ යන අතරේදී ෂෝනායිට කෝල් එකක් ඇවිත් තාංශ කරන්න අමාරු නිසා ඇය පිළිතුරු දුන්නාම ඒ අම්මා කියලා ෂෝනායි කිව්ව ගමන් ඇය කලබල වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැති නිසා ෂෝනායි ඩ්‍රයිව් කරන හින්දා ආංශ කලේ කියලා නැවත උට දුන්නාම අම්මා වේවේ කතා කරපු විදිහට හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා කියනවා වගේම ඇයට රැකියාවේ වැඩවලදී හිරිහැර කරන්න එපා කියලා. ඔහු අම්මට ස්පීකර්ස් ඔන් කියලා කිව්වහම එයාලව හම්බ වෙන්න ගෙදර එන්න කියලා කියනකොට වේවේ නම් තවත් කලබල වෙන්නේ. ඊට පස්සේ ඇය ගේ ළඟට ආවහම ඔහු යන්න කලින් ඇයට කිස් එකක් දීලා තමයි සමු දෙන්නේ. වේවේ ගේ ඇතුළට යනකොට ඉරිෂියාට ඔෆිස් එකේදී එහාට මෙහාට තුවලා පුදුම අමාරුවෙන් ඉන්න නිසා සෝෆා එකේ නිතාගෙන ඉන්නේ වගේම වේවේට කියන්නේ බොස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හා ගැහැණු ළමයි පිරිස ඇවිත් ඇයගෙන් මෙහෙකාරිය වගේ වැඩගත්තු කියලා. ඒ විතරක් නෙමෙයි ඉරිෂි වේවේගෙන් ඇයගේ ගේම් එකේ ප්ලේ කරන්න අමාරු කොටසද කරලා දෙන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ අනුව වේවේ ඉරිෂිට ඕනි වෙලා තිබුණ ගේම් එකේ ඉන්න වේගුවන් කියන මිතුරාට තෑග්ගක් විදියට කඩුවක් මිලදී ගන්නවා. ඉතින් වේවේගේ උදව් ඇත්තිව මේක ගන්න ඇයට අවස්ථාවක් ලැබුණ නිසා දෙන්නම ගොඩක් සතුටු වෙන්නේ. ඔය අතරෙදි ස්ලීපින් බටර්ෆ්ලයි වේවේට කෝල් එකක් දීලා හෙටරෑට එලියන් කෑමක් කමු කියලා කතා කරනවා. හැබැයි ඇය අර ගෝස්ටෝරි එකේ සෙට් එක සුවඳ හමුවට එකතු වෙන කතාව නම් කියන්න යන්නේ නැහැ ඇය එන්නේ නැති වෙයි කියලා. ඉතින් වෙයි වෙයි ඇයව මුණ ගැහෙන්න කැමැත්ත දෙනවා. කොහොම හරි මේ සංවාදයේ අහන් හිටපු ඉරිෂි වෙයි වෙයිගෙන් අහන්නේ හෙට මිතුරියක්ව හම්බ වෙන්න යන්නේ ෂෝනායි එක්ක ස්විමින් කරන්න යන්න තියෙන බයිටද කියලා. වේවේ ඔෆිස් එකේදී තවල් කෑම කන්න එළියට ගියාම ෂෝනායිට කන්න එන්න වෙලාවක් නැති නිසා වෙනම පාචනවලට කෑම දාගෙන එන විදිය දකින්න හවුමේ කියන්නේ තුන්වෙනි සහෝදරයාට නෑනව ලැබුණ නිසා ඌට හොඳට සලකනවා. නැත්තම් ඉස්සර කන්න එන්න වෙලාවක් නැතුව බනිස් ගෙඩියකුයි වතුර එකයි විතරයි ගන්නේ දැන් කෑම ගොඩක් ලැබෙනවා කියලා. ඌට අත ඉඳලා හොඳ සමබර ආහාර වේලක් දෙනවා කියලා තවත් කෑම බෙදා ගන්න එක. ඒ කෑම එකත් අරගෙන ඇය ඔෆිස් එකට ගිහින් ෂෝනායිට දුන්නාම ඇය මෙච්චර හොඳ උනේ කොහොමද අහනකොට ඇය නම් කියන්නේ ඒ ඇයගේ හැටි කියලා. ඒ වගේම වෙයි වෙයි ඇයට හවසට ස්ලීපින් බියුටිව හම්බ වෙන්න යන කතාව කිව්වහම ඔහුත් සමග ස්විමින් කරන්න තියෙනක මතක් කළාම ඔහුම කියන්නේ ඒ වැඩේ හෙට කල් දාලා ඇයට රාත්‍රී භෝජනයට යන්න රැට වැස්සක් වහින්න එන්නේ ඒකෙන් පරිස්සම් වෙන්න කියලා. ඊට පස්සේ ඇය සමු අරගෙන කියහම
ෂවුනායි ගොඩක් ආසාවෙන් නැගෙන ආපු කෑමක කන්න ගන්නේ. ඔන්නේ ඊට පස්සේ පෙන්නන්නේ ෂවුජියන් අර කෙල්ලෝ හතර දෙනා එක්ක ගෝස් ස්ටෝරි ගේම් එකේ පිරිසව මුණගැහෙන්න යනවා. ඒ අන අතරේදී ෂවුජියන් බසෝල්ටගේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා දැකලා කටත් ඇරගෙන බලාගෙන ඉන්නේ. ඉතින් ඒ වෙන කවුරුත් නෙමේ වෙයි වෙයි වෙනවා. ඇයත් ස්ලීපින් බියුටිව හම්බ වෙන්නේ යන්න ඕන නිසා ලස්සනට ඇඳගෙන තමයි ඇවිත් ඉන්නේ. කොහොම හරි ඇය බස් එකට නැග්ගහම ෂවුජියන්ට ඇයව මග ඇරෙනවා. ඔන්න දැන් සුවද හමුවට හැමෝම රැස් වෙලා ඉත්තේ ලූවේ විතරක් අඩුයි. ඉතින් යෝයෝ ප්‍රොෆයිල් එකේ පින්තූරයට වඩා ඇත්තටම ලස්සනයි කියලා කට්ටිය කතා වෙන්නත් ගන්නවා වගේම ෂින්ෂින්ට මතක් වෙන්නේ ලූවේ වෙයිවේ තාම නෑනි කියලා. ඉතින් අර කෙල්ලෝ හතර දෙනා හිතන් ඉන්නේ ඔෆිස් එකේ කෙල්ල එනවා කියලා නිසා පුදුම උනන්දුවෙන් ඉන්නේ ලූවේව බලන්න. ස්ලීපින් බියුටි එන්න කියන තැනට ගියහම වෙයිවේට හිතෙන්නේ ඒ තැනත් එක්ක ගෙනාපු සල්ලි වියදම් කරන්න ඇති වෙයිද දන්නේ නැහැ කියලා. මේ නිසා ෂවුනායිගෙන් මුදල් හිඟ වුණොත් උදව් ගන්න ඕන නිසා ඔහුට ඇයි ඉන්න තැන කියන්නත් හිතෙනවා. ඔන්න ඊට පස්සේ ලූවේ වෙයිවේ කට්ටිය ඉන්න හෝල් එකට එනවා කියලා දැනගත්තාම පුදුම උනන්දුවෙන් හැමෝම බලාගෙන ඉන්නේ. ඉතින් ඇයව දැකපු ගමන් අර කෙල්ල තුන් දෙනා කලබල වෙනවා වගේම හැමෝම ඇගේ ලස්සනට වශී වෙලා බලන් ඉන්නකොට ෂවුජියන් එනකොට දැකපු ගෑනු ළමයා නිසා ඔහුත් පුදුම වෙලා බලන් ඉන්නේ. වෙයිවෙයි නම් මෙතනට යනකම්ම මොකුත් හිතාගන්න බැරි වුණ නිසා ස්ලීපින් බටර්ෆ්ලයි හැමදේම පැහැදිලි කරන්නම් කියලා ඇතුළට එක්කගෙන යන්නේ. ඉතින් කට්ටියයි වෙයිවෙයිට අහනකොට ඇයි ඊට ඔව් කියලා පිළිතුරු දෙනකොට ෂවුජියන් ඕනකමින් ඇතිහා බලන් ඉන්නේ. ඒත් අර කෙල්ලෝ ටික නම් කියන්නේ ලූවෙයි වෙයිවෙයි වෙන්න විදියක් නෑ කියලා. මොකද ඒක ඔෆිස් එකේදී දැක්ක නිසා. ඉතින් ඒ ගැන මේ කෙල්ලෝ ටික කියන්නේ වගේම වෙයිවෙයි කියන්නේ සාමාන්‍ය අයිටි කරන චෙක් ඇඳුම් අඳින කාන්තාවක් කියලා වගේම මොඩල් තියලා ඇයට මෙතනට එන්න කියන්නේ නැති කියලා. කොහොම හරි වෙයිවෙයි කල්පනා කරනකොට මතක් වෙන්නේ චෙක් ඇඳුම් අඳින කෙනා ඉරිෂි වගේම ඇයි කිව්ව බොස්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇතුළු කෑනු ළමයින් කට්ටිය ඇයට මෙහෙකාරියක් වගේ සැලකුවා ඒ මේ කට්ටිය වෙන්නේ නැති කියලා. ඉතින් නිර්ෂිත කරපු තේට පලිගන්න හිතන වෙයිවෙයි අර හතර දිනාට කියන්නේ ඇය තමයි ඇත්තම වෙයිවෙයි, ඇය ඇත්තම වෙයිවෙයි කියලා බලන්න ඕනේ නම් ඇයත් සමග සටන් කරලා දිනන්න බලන්නේ කියලා. ඒ අනුව හතර දිනා ඊට එකඟ වෙලා සටන පටන් ගන්නවා. මුලින්ම ෂින්ෂින් තරඟ කරන්න ගත්තාම ඇයව වෙයිවෙයි ලේසියෙන්ම පරාජය කරලා පොලිමට අනිත් තුන් දෙනාටත් තරග වදින්න එන්න කියන්නේ. කොහොම හරි ඊළඟ දෙන්නත් පරාජය කළාම යොයෝට වෙයිවෙයි සමග තරග කරන්න ඕනේ නැති නිසා වෙයිවෙයි ඇත්ත ලූවෙයි ලෙස පිළිගන්නම් කිව්වත් තරගයට අනුව හතර දෙනාම තරග වදින්න ඕනේ නිසා යොයෝට තරගයට කතා කරන්නේ. ඉතින් යොයෝ බෑ කියනකොට ෂවුජියන්ට මේ සටන නවත්තමු කිව්වහම වෙයිවෙයි තවමත් ඔහු කවුද කියලා නොදන්න නිසා ඇහුවාම කියන්නේ ජෙන්ජොයි කියලා. ඉතින් ඇය ඔහු අඳුරගත්තට පස්සේ යොයෝගේ පාට්නර් නිසා ඇයට තරඟ කරන්න බැරි නම් ඔහුට දිනන්න ඉන්න කියලා අභියෝග කරනකොට යොයෝට තරඟ කරන්න යන්න වෙනවා. ඉතින් තරඟයේ අතරේදී වෙයිවෙයි යොයෝව සෙල්ලමකට අල්ලගෙන තරඟයේ එකපාරටම දිනන්නේ නැතුව ඇයව වටේ යවන්න ගන්නවා ඉනිෂිත කරපු දේවල් එක්ක. වෙයිවෙයි කියන්නේ නම් මහන්සි නිසා පොඩි විවේකයක් ගන්න එහෙම කළේ කියලා. ඒත් යොයෝ සටන අතහැරලා තාලා එතනින් යනවා වගේම හැමෝම දැන් ඇය ලූවෙයි වෙයිවෙයි විදියට ඔප්පු වුණ නිසා ඇයව පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි යොයෝට වඩා ඇය ගොඩක් ලස්සනයි කියලා අගේ කරන්නත් ගන්නවා. ඊට පස්සේ වෙයිවෙයි මොන කැම්පස් එකේද මොනවද ඉගෙන ගන්න කියලා ප්‍රශ්න ගොඩක් අහන්න ගත්තාම ඒ ප්‍රශ්නවලට උත්තර තියලා බීජින් තාක්ෂණික ආයතනයේ ඉගෙන ගන්න කියලායි කිව්වහම ඒ ආයතනයේ ඉන්න කෙනෙක්ද ඉඳලා ඇයව කවදාවත් දැකලා නැහැ කිව්වහම අර කෙල්ලවායි අපහාස කරන්න ගන්නේ කැම්පස් එකේ ඉගෙන ගන්නවා කියලා රැකියාව කරන අය ඕන තරම් ඉන්න නිසා ඇයත් ඒ විදිහට කරනවා ඇති කියලා. ඉතින් ඒක ඉවස ගන්න බැරි වුණාම වෙයිවෙයි පිළිතුරු දෙන්නේ ඇය දක්ෂම කණ්ඩායමේ ඉන්නේ ඒකයි අර පුද්ගලයාට දකින්න නොලැබුණේ කියලා. කොහොම හරි වෙයිවෙයි රැවෙලා නිසා ෂවුනායි ඇයව ගන්න එනවා කියනකොට ස්ලීපින් බටර්ෆ්ලයි කියන්නේ කෑම අරන් ඉවර වෙලා කට්ටිය කැරුගෙබා එකට යන්න හිතන් ඉන්නේ. ඒ නිසා ඒකට එකතු වෙන්න වගේම ඇයිගේ බොයිෆ්‍රෙන්ඩ් ආවහම එන්න කියන්නේ කියලා. ඒත් ඇයි ප්‍රතික්ෂේප කරනවා වෙන කරන්න දෙයක් තියෙනවා කියලා. ෂවුජියන් ඇයට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කිව් එකට අප්සෙට් වෙලා ඉන්නේ කියලා පේනවා වගේම ඇය දිහාම බලාගෙන ඉන්නේ.
ඔන්න ශෞනායි කිව්වා වගේම වැස්සත් වහින්න ගත්ත නිසා කට්ටිය යන්න බැරුව බලන් ඉන්නකොට ශෞනායි ඇවිත් කුඩයක් ඉහළගෙන වේවේ ඉන්න තැනට ආවහම හැමෝම කුතුහලයෙන් නොහුදියා බලන් ඉන්න අතරේදී ශෞජියන් අඳුර ගන්නවා ඒ ශෞනායි කියලා. ඒ වගේම අර කෙල්ලෝ ටිකත් ශෞනායිව දැකලා ඕගේ ලස්සනට වශී වෙනවා. කොහොම හරි දෙන්න යන අතරේදී අර කෙල්ලෝ කෑ ගහනවා වේවේ ගේම් එකේදී පිරිමින් කිහිප දෙනෙක්වම විවාහ කරගෙන කියලා දන්නවද අහනකොට ශෞනායි ඇයට මුකුත්ම කියන්න දෙන්නේ නැතුව අර කෙල්ලොන්ට කියන්නේ ඇය මාත් එක්ක ඉන්න තාක්කල් මට ඒ දේවල් වලින් වැඩක් නෑ කියලා ඇයව එක්කගෙන යන එක. ඉතින් ශෞජියන් තරහින් ඒ දිහා බලාගෙන ඉන්නවා පෙන්නන්නේ. වේවේට පුදුම සතුටක් දැනෙන්නේ ෂින්ෂින් කියපු දේවල් වලට ශෞයන් උත්තර දුන්න විදිහට. ඔන්න ඉරිෂි වේවේගේ උදව්වෙන් ගත්ත කඩුව ගුවන් ගේම් එකට ආපු වෙලාවේදී සර්ප්‍රයිස් එකක් විදිහට තෑගි කරනවා. ඉතින් ගුවන් වේවේ එක ඉන්න තරහටම එක පාරටම උත්සාහ කරලා බලන්නම් කියලා පහරක් ගැහුවාම ඉරිෂිගේ ඇඳුම ඉරිලා ගෙහින් ඒතේ ඒ තරම්මයි නොහිතා එක්තරා පානයක් පොනවා නැවත කැපුම් තුවාලේ අතාතත්වයට පත් වෙන්න කියලා. ඊට පස්සේ ගුවන් දෙන්න එක නැවත උත්සාහ කරමු කියලා ඉරිෂිගෙ පිටිපස්සට පැනලා පහර දෙනවා වගේම ඇයව නැගිටවලා ඉතින් ඔහුටත් දෙන්න තෑක්කක් තියෙනවා කියලා කඩුවෙන් පහර දෙන්නේ වෙයි 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 මම තමයි ෂාවෝ ගුවන් මාත් එක්ක තව දුරටත් රඟපාල ඉවරයි කියලා. ඉරිෂි මේ කාලේ පුදුම වෙනවා වගේම වෙයි වෙයි ෂෞනායි සමග එන අතරේදී මගින් බැහැලා කේක් කඩේකින් කේක් එකක් මිලදී ගන්නවා ඔෆිස් එකේදී ඇය නිසා ඉරිෂිව කෙල්ලෝ ටික කරදර කරපු එකට. ඒ වගේම ෂෞනායිටත් ඇය එකක් මිලදී ගත්තාම ඔහුට අරන් දීපු එක පොඩි වැඩි කියනකොට ඇය අනිත් එක දෙන්නද ඇහුවාම ඔහුට දෙකම ඕනි කියනවා. ඉතින් ඇය ඔයා එච්චරටම කෑදරද කියලා අහනකොට ෂෞනායි ඇය එක හිනා වෙනවා. ඔන්න වේවේ ඉරිෂිට කෙනාපු කේක් එකත් අරගෙන ගෙදර ගිහින් ඇයට දෙන්න කාමරයට යනකොට ඉරිෂි අවුලෙන් ඉන්නවා දැක්කලා ඒ ගැන අහන්න හැදුවත් අහන්න වෙන්නේ නැහැ ඇය හොඳටම තරහින් ඉන්නේ. ඉතින් වේවේ ඔෆිස් එකේදී ඇයි නිසා ඉරිෂිට උනේ හිරිහැර ඇයි නිසා උනේ කියලා සමාවත් ඉල්ලලා ඇය වෙනුවෙන් අරගෙන ආව කේක් එක දෙනකොට ඉරිෂිට ගුවන් කිව්ව දේ මතක් වෙලා කේක් එක තල්ලු කරලා දාලා බිම වට්ටලා වේවේව ඉලව ගන්නවා. මේ අතරෙදි පෙන්නන්නේ ඊරාන් නැගේ මිතුරිය සමග රෙස්ටුරන්ට් එකට කෑම කන්න ගිය වෙලාවකදී කෑම වල ඩිස්කවුන්ට් එකක් ලැබිලා තියෙන නිසා ඊරාන්ගේ මිතුරිය ඇයගේ ෆෝන් එකෙන් ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන් කියලා දෙනවා. කොහොම හරි මිතුරිය වොෂ්රූම් එකට ගිය වෙලාවේදී මිතුරියගේ ෆෝන් එක බලන ඊරාන් දකින්නේ ගුවන්ගේ වීඩියෝ එකක් තියෙනවා. ඒකෙදී ඔහු කියන්නේ ෂෞනායි හා ඌ එක වේවේ යාළුවෙලා වංචා කරනවා කියලා. මේක දැක්කට පස්සේ ඊරාන්ගේ මිතුරිය ආවහම අහන්නේ මෙච්චර දවස් මේ වගේ වීඩියෝ එකක් තියෙනවා කියලා කිව්වේ නැත්ති ඇයි කියලා. ඉතින් ඇයි මේ මොහොතේම ෂෞනායිට කෝල් එකක් අරගෙන වේවේ ගැන යමක් කියන්න තියෙනවා කිව්වහම ෂෞනායි කෝල් එක කට් කරලා දානවා ඒ වගේ දේවල් අහන්න කැමති නෑ කියලා. කොහොම හරි ෂෞනායි පහුවදා දවසේ ජොගින් යනකොට ඊරාන් ඔහු වෙනකම් මග රැකගෙන ඉඳලා අර වීඩියෝ එක පෙන්නනවා වගේම ඊරාන් කියන්නේ ඇයි නිසා ඔහු රිදෙනවට කැමති නෑ කියලා. ඒත් ෂෞනායි නම් හොඳට වීඩියෝ එක බලලා කිසිම දෙයක් නොකිය ඉන්නවා. ෂෞනායි වේවේව මුණ ගැහෙන්න කේ ළඟට ඇවිත් ඉඳලා දෙන්නම කෑමකට එළියට ගියහම ෂෞනායි ලොකු වැඩක ඉන්නේ කුණු ගොඩක් අයින් කරන ගමන් කියලා. මේ අතරෙදි පෙන්නන්නේ ඊරාන්ගේ මිතුරියගේ ෆෝන් එකේ තිබුණු වීඩියෝ එක අතුරුදහන් වෙලා තියෙනවා. ඊට පස්සේ ෂෞනායි වෙයිවෙයිට පෙන්නන්නේ ඊරාන් නෝට පෙන්නපු වීඩියෝ එක. ඉතින් ඒක බලලා ඇය ඌට කියන්නේ කවදාවත් ගුවන් එක කපල් එකක් විදිහට ගේම් ප්ලේ කරේ නැහැ ඔව දැනටමත් ප්‍රතික්ෂේප කළා කියලා. ෂෞනායිට එතකොට කියන්නේ ඒ වීඩියෝ එක ඔහු ඊරාන්ගේ මිතුරියගේ ෆෝන් එක හැක් කරලා මකල දැම්ම කියලා. ඉතින් මේ ප්‍රශ්නය වේවේට තනියම විසඳ ගන්න තියෙන එකක් විදියට තමයි ඔහු කියන්නේ. ඉතින් ඇයට ඒ විදියට උපදෙස් දෙනකොට ඇයට තේරුම් යන්නේ ෂෞනායි හරියට ඒ ෂෞනායි වගේ කියලා. ඒත් එයාව කොහෙදිද ඌට හම්බ වෙන්න පුළුවන් කියලා ඔහු ඇහුවාම කණ්ණාඩියක් අරගෙන පෙන්නන්නේ මේ විදියට හම්බ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔහු ඇයගේ ඔළුව අතගාලා හිනා වෙනවා. වේවේට එයා පාඩම් උගන්වපු පොඩි ළමයව හම්බ වෙලා ගෙනාපු තෑක්කක් දෙන්න බැරි වුණ නිසා ෂෞනායි එක්ක ගිහින් ඔහු වාහනේ ඉත්තේ ඇයි ගෙදරට යනවා. කොහොම හරි වේවේට මේ ගෙදරදි ගුවන්ව හම්බ වුණාම එක පාරටම අදාගන්න බැරි වෙලා නවත්තගෙන අහන්නේ
මෙතන මොනවද කරන්නේ කියලා. ඉතින් ඔහුගේ පොඩි ළමයාගේ ඉංග්‍රීසි ගුරුවරයා කිව්වහම ඇයි ඒ වගේ දෙයක් දන්නේ නැත්තේ ඇයි කියනකොට වෙයිවෙයිට සර්ප්‍රයිස් එකක් කරන්න ඕනි නිසා ඔහුට ගුවන් ආපු බවක් කියන්න එපා කියලා තියෙනවා. ඉතින් ඇයව දිනා ගන්න පුළුවන් හැමදේම කළත් ඇය ඔහුව මොඩේක් කළා කිව්වහම වෙයිවෙයි ඔහු මොන විකාර කියනවද කියලා වීඩියෝ එකක් පෙන්නමින් ඒ ගැන අහන්න ගන්නවා. ඉතින් කවදද ගේම් එකේදී දෙන්න කපල් එකක් උනේ වගේම ඔහු ගෝ ස්ටෝරි එක ප්ලේ කරනවා කියලා දැනගෙන හිටියේ නෑ කියනකොට ඇයි දිගටම මවා පාන්නේ කියලා ඔහු අහන්නේ. එතකොට වේවේ සැකෙන් වගේ අහන්නේ ජොයි කෝෂේ කියන යූසර් නේම් එක ගැනද ඔයා අහන්නේ? ඔයා වේගවාන්ද කියලා. ඒ වගේම ඇයි කියන්නේ ඇයි ජොයි පුල්ෂී නෙමෙයි ඒ කවුද කියලාත් කියන්නේ නෑ කියලා. ඒ වගේම ඊයේ ගේම් එකේදී මොනවද උනේ කියලා ඇයිට දැනගන්න ඕනේ නිසා ඔහුට කඩුව ලැබුණද කියලා අහනවා. වගේම ඔහු උත්තර දුන්නේ නැති වුණාම ඇය තවත් ප්‍රශ්නයක් අහන්නේ ඇයි ඒ ගේම් එකේදී වෙයිවෙයි කියලා හිතුවා නම් ඇයි ඒ ගැන ජොයිෆුල් ෂීගෙන් නැහුවේ නැත්තේ? මෙච්චරයි ෂෞනායි එක යාළු වෙලා ඉන්නවා කියලා මුළු කැම්පස් එකම පවා දන්නේ. ඒ දැනගෙනත් ඇය පස්සෙන් ආවේ. ඇයි ඔහු ඇයට කැමතියි කියමින් ඉස්සර වගේම ඇයට මඩ ගහන එක කරන්නේ? ඒකටද කාට හරි කැමතියි කියන්නේ? කවදාවත් ඔහුට ඇය කැමති නැහැ. ඒ වගේම ඇගෙන් හා මිතුරියගෙන්ද ඇත් වෙන්න කියලා. අන්තිමටම ඔහු ජොයිෆුල් ෂී කවුද කියලා ඇහුවත් වෙයිවෙයි ඒ ගැන නොකිය එතනින් යන්නේ. ඊට පස්සේ වෙයිවෙයි ෂෞනායි ළඟට ගිහින් ගුවන්ව මුණ ගැහුණු කතාව කියලා ඔහු ගේම් එක ප්ලේ කරපු ඉරිෂිව ඇය විදිහට වැරදියට වටහාගෙන ඉඳලා තියෙන්නේ. ඇයි වෙයි ගුවන්ට ගේම් එකේදී ගොඩක් කැමති? ඉතින් ඉරිෂිව වැරදියට ඔහු වටහා ගත්ත නිසා තමයි ඌට තරහ ගිහින් තියෙන්නේ කියලා ෂෞනායි ඇයගේ හිත හදන්නේ. ඒක ඇගේ අතින් උන වැරැද්දක් නෙමෙයි කියලා. වෙයිවෙයිව ගෙදරින් ඇරලුවට පස්සේ ෂෞනායි කරන්නේ ගුවන්ගේ නම්බෙක හොයාගෙන බාස්කට්බෝල් කෝට් එකට එන්න කියලා හම්බ වෙන එක. දෙන්න මුලින්ම බාස්කට්බෝල් ප්ලේ කරන්න ගන්න අතර ඔහු ගුවන්ට කියන්නේ ඊරාන්ගේ මිතුරිය ගත්ත මේ වීඩියෝ එකේ ප්‍රශ්නය විසඳන්න වෙයිවෙයිගේ හිත රිද්දෙන විදියට කතා අහන්න ඕනි නෑ වගේම මිතුරියන් දෙන්නගේ යාළුකම ගුවන්ගේ මෝඩවැඩ නිසා නැති කරන්න හදන්න එපා කියලා. අන්තිමටම ගුවන් ජොයිෆුල් ෂී කියන්නේ ඒෂි කියලා තේරුම් අරගෙන ඇයව හොයාගෙන ජෙංගීටෙක් එකට යනවා. ඉතින් ඇය ඔහුව දැක්කාම කියන්නේ වෙයිවෙයිට කැමති නම් ඇයිගේ පස්සෙන් යන්න ඇයිට කරදර නොකර කියලා. ඉතින් ගුවන් ඇගේ හිත රිදුණු එකට සමාව ගන්නකොට ජොයිෆුල් ෂී ගැන ඌට පොඩි කැමැත්තක්වත් ඇති වුණේ නැත්ත අහනකොට ඌ කියන්නේ ඒ වෙයිවෙයි කියලා හැමදාම හිතන් හිටියේ ඒ නිසා එහෙම දෙයක් ඇති වුණේ නැහැ වගේම ඇයි හොඳ මිතුරියක් කියපු ගමන් ඉරිෂිට ඌගේ හොඳ මිතුරෙක් වෙන්න ඕනේ නැහැ කියලා දුවන්න ගන්නවා. ෂෞජියන් ඉරිෂිගේ CV එක බලලා ඇයට ඌගේ ඔෆිස් එකට එන්න කතා කරලා අහන්නේ ලූවේ වෙයිවෙයි නෙමෙයි නේද කියලා. ඒ වගේම ඇයි නැහැ කියලා ඒ ඇයගේ හොස්ටල් එකේ මිතුරියක් කිව්වහම ලූවේ වෙයිවෙයි ගැන ඌ ප්‍රශ්න අහන්න ගන්නවා. ෂින් කැම්පස් එකටද යන්නේ ඇයගේ ඇත්ත නම මොකක්ද අහනකොට වැඩට අවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැති නිසා ඉරිෂි පිළිතුරු නොදී එතනින් යනවා. එදා වෙයිවෙයි කට්ටියටම කිව්වේ ඇය බීජින් තාක්ෂණ ආයතනයේ ඉගෙන ගන්නවා කියලා. මේ නිසා ෂාවෝජියන් කල්පනා කරන්නේ ඇයි ෂින් කැම්පස් එකේ කියලා කිව්වේ නැති කියලා. ඉරිෂිට මේ රැකියාව ලැබුණේ වෙයිවෙයිගේ උසනේම් එක ගත්ත නිසා නේද කියලා හිතමින් දුක් වෙනවා. වෙයිවෙයි ගෙදරට එනකොට දකින්නේ ඉරිෂි බඩු ටික පැක් කරගෙන හොස්ටල් එකට යන්න හදනවා. ඉතින් එකපාරටම ඇයි මෙහෙම තීරණයක් ගත්ත නිසා ඒ ගැන කතා කරමු කියනකොට ඊර්ෂි තරහෙන් අහන්නේ කුවන්ට ඇයි ජොයිෆුල් ෂී කියලා කිව්වේ ඇයි? දැනටමත් ඇයි ඒ නිසා ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ කියලා. ඉතින් වෙයිවෙයි එහෙම දෙයක් කිව්වේ නැති නිසා ඔහු අනුමාන කරලා ඒ දේ හොයාගත්ත ඇති කියලා හිතන්නේ. ඉතින් ඒ වැරදි වැටහීම ඉරිෂිගේ හිතෙන් ඉවත් වෙලා කියත් වෙයිවෙයිගේ නම පාවිච්චි කරලා ඇයට ලැබුණු හැම දෙයක්ම ලැබෙන්නේ ඇයට නොවන නිසා ඇයි කරන්නේ මොනවද කියලා හිතාගන්න බෑ. වගේම වෙයිවෙයිටද ඇයට මුහුණ දෙන්න බැරි වෙන නිසා ගෙදරින් යනවා. ඉතින් වෙයිවෙයිට නම් හිතෙන්නේ ඉරිෂි ඇයට මුහුණට බනින්නේ නැතුව මේ විදිහට යන එකෙන් ඊටත් වඩා වේදනාවක් දැනෙන්නේ. ඉතින් වෙයිවෙයි නිසා ඊෂිට හැමදේම සිද්ධ වුණේ කියන නිසාම වෙයිවෙයි ගෙදරින් එළියට යන්න ඕනේ කෙනා කියලා යනවා. ඉතින් වෙයිවෙයි කරන්නේ දුකෙන් එළියට ඇවිත් අඬමින් ඉරිෂි කියපු දේවල් හිතමින් ඉන්න එක. ඊට පස්සේ ඇයට යන්න තියෙන එකම තැන
ෂවුනායිගේ ගෙදර නිසා එහෙට යන්නේ. කොහොම හරි ෂවුනායිට ඔෆිස් එකේ වැඩ කරන්න තියෙන නිසා ඕවේ වැඩ ටික කරන අතරේදී වේවේ පැත්තකට වෙලා තනියම උන තේවල් ගැන හිතමින් ඉඳලා ඔහු ළඟට ඇවිත් ඔහුට හේතු වෙලා දුකින් කල්පනා කරමින් ඉන්නවා. ෂවුනායි වැඩ ටික කළාට පස්සේ වේවේ මිතුරියට ඇයත් එක්ක ඉන්න බැරි නිසා ඇය නිවසින් ආව කතාව කියලා ඔහුගෙන් ඇයක ප්‍රශ්නයක් අහනවා කවදා හරි තවසක ඒ දෙන්න රණ්ඩු වෙයිද කියලා. ඔහු ඊට උත්තරයක් විදියට දෙන්නේ කවදාවත් රණ්ඩු වෙන්නේ නැතුව ප්‍රශ්න විසඳනවා. ඇය මොනව කළත් ඇයත් එක්ක තරහ වෙන්නේ නැහැ. දෙන්න අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන් කියලා. වේවේ හැමදාම හිතුවේ ඉරිෂි එක්ක තියෙන සම්බන්ධය හොඳින් තියෙයි කියලා. එතකොට ෂවුනායි කියන්නේ ඉරිෂි කියන්නේ ඇයගේ ජීවිතේ පුංචි කොටසක් විතරයි. ඒත් ඔහු ඇයගේ හැමදේම. ඒ නිසා අනිත් අය වෙනුවෙන් ඇයට අඬන්න ඉඩ දෙන්නෙත් නැහැ, අඬවන්නත් වෙන්නේ නැහැ කියලා. ඒත් ඇයි කියන්නේ ඔයා මාව එකපාරක් ඇඬෙව්වා ගේම් එකේ තියෙන අවසාන මහා තරගයේ දෙන්නේ නැතුව කියලා. ඊට පස්සේ ඇයට කිස් එකක් දීලා දෙන්න එකට රැකෑමක් හදලා කන්න ගන්න අතරේදී ඔහු ඇයට කියන්නේ ඇයට යන්න තැනක් නැති නිසා ඔහු සමග අතරෑ ඉන්න ඔහු දෙමව්පියන්ගේ නිවසට යන්නම් කියලා. ඒ වගේම ඇයි වෙනුවෙන් ඔහුට හදලා දෙන්න පුළුවන් එකම කෑම නූඩල්ස් කිව්වහම වේවේ නම් හිතලා තියෙන්නේ ඌට කරන්න බැරි දෙයක් නෑ කියලා හිතන් හිටියේ කියලා. ඊට පස්සේ දෙන්න හිනා වෙමින් කෑම එක කන්න ගන්නවා. දැන් වේවේට අඳින්න ඇඳුමක් නැති නිසා ඕකේ ඇඳුමක් දෙනවා ඇඳ ගන්න. ඉතින් වේවේ ඇඳුම් මාරු කරගෙන එළියට එනකොට ෂවුනායි දෙන්නට නිදා ගන්න තැන් දෙකක් සූදානම් කරලා තියෙනවා දැක්කහම ඇය ඇඳේ නැතුව සෝෆා එකේ නිදා ගන්නම් කියනකොට ෂවුනායි ඇයට ලං වෙලා කියන්නේ සෝෆා එකේ දෙන්නට නිදා ගන්න බැරි වෙයි කියලා. එහෙම කිව්වහම ඇය ලැජ්ජාවටත් එක්ක ඇඳේම නිදා ගන්න හිතා ගන්නවා. ෂවුනායි වොෂ් එකක් දාගන්න ගිය අතරේදී ඇය කරන්නේ ඇයට දීලා තියෙන බ්ලැන්කට් එක වගේම කොට්ටය ඔහු නිදා ගන්න සෝෆා එක උඩින් තියලා ඔහු එනකොට නිදාගන වගේ ඉන්න එක. වොෂ් දාලා එන ෂවුනායි මේක දැකලා අහන්නේ නිදා ගන්න කොට්ටයක් ඕනි වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඔහුගේ කොට්ටේ උස වැඩි කියලා ඇයි ෂේප් කරලා දානවා. ඒත් ඇයි ලයිට් එක ඔෆ් කරලා නිදි නැහැ කියලා දැකලා ෂවුනායි ඒ ගැන කියනකොට ඇයි ඉක්මනටම ලයිට් එක ඔෆ් කරන්න ස්විච් එක හොයන්න ගන්නේ. ෂවුනායි ඇය ළඟට ඇවිත් ස්විච් එක ඔෆ් කළාම කලුවරේ දෙන්නට දෙන්න මූණ දිහා බලාගෙන ඉන්න ගන්නේ. ඒත් ෂවුනායි ඇයගෙන් කිසිම අයිති ප්‍රයෝජනයක් නොගෙන ඇයට නිදා ගන්න කියලා ඔහුද නිදා ගන්න යනවා. ඉතින් වේවේ හොඳට නිදන් ඉඳලා උදේ ඇහැරෙනකොට ඇය ඇහැරිලා කියලා දකින ෂවුනායි දෙන්නත් එක්ක ජොගින් යමු කියලා යනවා වගේම දෙන්න එකටම ඔෆිස් එකට යන්නේ. කොහොම හරි බන්ෂාන් ඊයේ වේවේ ඇඳන් හිටපු ඇඳුමම ඇඳන් ඇවිත් ඉන්නවා දැකලා ඒකට හේතුව අහන්න ගියාම ඇය කියන්නේ දුප්පත් නිසා එකම ඇඳුම අඳින්නේ කියලා. ඒත් ඔහු නම් බලාපොරොත්තු වුණේ ඇය හොඳ දෙයක් කියයි කියලා. ෂවුනායි මීටින් එකක් තියලා කට්ටියට කියන්නේ සැප්තැම්බර් 15 වෙනකොට නිව් චයිනීස් කෝ ස්ටෝරි එකේ අලුතින් ඇතුල් කරලා නිර්මාණ කරන දේ අවසන් කරන්න ඕන. මේ නිසා එයාලා කෝඩ් හදපු දේවල් වැරදි තියෙන නිසා නැවත කෝඩින් කරලා වැඩේ හරියට කරන්න පටන් ගන්න කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ෂවුජියන් අර කෙල්ලෝ 4 දෙනත් එක්ක කෑමකට ගිහින් ඉන්නකොට ලූවෙයිට අපහාස කරමින් ඉන්නවා. මේ කතාව අංගිඳලා ෂවුජියන් කියන්නේ ඔවුන්ට ලබා දෙන අවසාන ආහාර වේල මේක, අදින් පස්සේ නැවත හමු වෙන්නේ නැහැ වගේම යෝයෝ සමග තියෙන සම්බන්ධයත නවත්තනවා කියලා. ලූවෙයි වේවෙයි නිසාද මෙහෙම කරන්නේ කියලා අර කෙල්ලෝ ටික අහනකොට ඔහු කියන්නේ හැමදාම මෙයාලා අනුන්ගේ කේලම් කියමින් ඉන්නේ ඒවා අහන් ඉන්න එක එපා වෙලා තියෙන්නේ කියලා එතනින් යනවා. වේවේ ඇයගේ ඇඳුම් බෑග් එක අරගන්න ෂවුලින්ගේ ගෙදරට යනකොට ඉරිෂි නැහැ කියලා දකිනවා වගේම ඊට පස්සේ ඇයගේ බඩු ටික පැක් කරගෙන එළියට යනවා. ඉතින් ඇය මග යන අතරේදී ෂවුජියන් ඇයි පාරි බඩු බෑග් එකක් අරගෙන යනවා දැකලා මගින් වාහනේ නතර කරලා ලූවෙයි වේවෙයි කියලා කියනවා වගේම ඇයේ චෙන්චුයි කියලා අඳුර ගත්තාම ඒ නම කියලා කතා කළාම ඌ කියන්නේ ඔහුගේ ඇත්ත නම චෙන්චාවෝෂියන් කියලා. ඒ වගේම ඇයව එකගෙන යන්න හැදුවත් ප්‍රතික්ෂේප කරලා කියන්නේ කිසිම කෙනෙක්ට කරදර කරන්න කැමති නැහැ කියලා. චාවෝජියන්ට ඇයගේ ඇත්ත නම දැනගන්න ඕනේ වුණාම කියන්නේ ඉර්ෂි ඇයගේ ඇත්ත නම කිව්වා කියලා. ඒත් ඔහු බොරු කියන්නේ කියලා තේරුණ නිසා ඇයගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදර යන්නේ ඒ නිසා ෂවුජියන් එක්ක යන්න බෑ කියනවා. ඔහු ෂවුනායි ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා දැනගත්තාම ඔහුට අපහාස කරන්න ගන්නේ නොදිනු කණ්ඩායමක්
ඔහුගේ කම්පැනියට ආයෝජනයට සල්ලි හොයාගෙන ආවා කියලා. ඒක අහපු ගමන් ඇය තරහින් කියන්නේ ෂවු නායිගේ කම්පැනි එක ජේයි ටෙක් එක. ඒ ෂවුජියන්ට ජෙංගී ටෙක් එකේ තියෙන තනතුර මොකක්ද? අනික ෂවු නායි ඔවුන්ගේ සල්ලි ගත්තේ නැති එක හොඳයි කියලා ඉක්මනටම ටැක්සි එකකට නැගලා යනවා. ෂවුජියන් ඇය අනදිහා බලන් ඉඳලා හිතන්නේ ඇයිගේ ආකල්ප ගේම් එකේති වගේමයි කියලා ඇයි ගැන පැහැදෙන එක. වෙයිවේ ෂවු නායිගේ ගෙදර එනකොට ඔහු ඇයට ඇඳුම් දාන්න අල්මාරියේ කොටසක් අස් කරලා තාලා දෙන්න එක්ක ඔහුගේ තාත්තගේ නිවස බලන්න යනවා. කොහොම හරි දවස් ගානක් අම්මයි තාත්තයි ගෙදර නැති නිසා බලන්න යනකොට වතුර වගයක් ලීක් වෙලා ගේ ඇතුළට වැටෙනවා දැක්කලා ඉක්මනටම බලන්න යන්නේ. ඉතින් වතුර පාර තාත්තගේ ලියකියවිලි වගයක් තියෙන පෙට්ටියක් ළඟට එනවා දකින ෂවු නායි ඉක්මනටම පරීක්ෂා කරලා බලනකොට ඒ ඇතුළට ගිහින් නැහැ කියලා දකින්නේ. දෙමව්පියන් එනකන් ඒවා ඔහුගේ ගෙදරට ගෙනියන්න හිතා ගන්නවා. ඒ වගේම දෙමව්පියන්ට මේ දේ ගොඩක් වටින නිසා ඒකට මුකුත්ම වෙන්න දෙන්න බෑ කියලා ෂවු නායි වෙයිවේත් සමගම ඔහුගේ ගෙදර ඉන්න තමයි හිතාගන්නේ. ඉතින් එදා රෑත් ඔහු පාඩුවේ ඔහුගේ වැඩ කරමින් කාලය ගත කරනවා වගේම ඔහු වැඩ කරන තියා ඇය බලමින් සතුටු වෙනවා. මේ අතරෙදි පෙන්නන්නේ ගුවන්ට ඉරාන් හා ඇයගේ මිතුරියව මුණගැහෙන්න ඕනි වෙලා තියෙනවා අර වීඩියෝ එක ගැන කතා කරන්න. ඉතින් ඔවුන්ට ඔහු කෝල් කරලා හම්බ වෙන්න එන්න කියනවා. මේ අනුව පහුවදා මේ ගෑනු ළමයින් දෙන්න ඔහු එන්න කියපු තැනට ගිහින් හිතන්නේ මොකටද කතා කරන්න ඇත්ත කියලා වගේම කොහොමද වීඩියෝ එක ගැන දැනගත්තේ ෂවු නායිවත් කිව්වද කියලා හිතනකොට ඊරාන් හිතන්නේ ෂවු නායි ගුවන්ගෙන් වීඩියෝ එකේ විස්තර අහන්න ඇති ඔහු ඇයව විශ්වාස කරනවා ඇති කියලා. ඔන්න ගුවන් මෙයාලා දෙන්න ළඟට ආවම ඊරාන්ගේ මිතුරිය වීඩියෝ එක ගත්ත එකට සමාව ඉල්ලන්නද ගන්නවා. ඒත් ගුවන් ඊරාන්ට කියන්නේ ඔහු දන්නවා ෂවු නායිට ඇයි කැමති නිසා මේ දේවල් කළේ. ඒත් ෂවු නායි නම් ඇයි වගේ මෝඩ මිනිස්සු කවදාවත් උසස් විදියට හිතන කෙනෙක් නෙමෙයි. ආයිසරයක් වෙයිවේට වැරදි දේවල් කිව්වොත් ඔහු දෙන්නටම විරුද්ධව වැඩ කරන්න ගන්නවා. බෙයි වෙයිවේ වැරදි කෙනෙක් නෙමෙයි වීඩියෝ එකට සම්බන්ධ වෙන කෙනෙක් කියලා. ඉතින් එහෙම කිව්වහම ඊරාන්ත හොඳටම බය වෙනවා. අන්තිමටම ගුවන් එයාලට පහත් වැඩ කරන්න එපා කියලා බැනලා එතනින් යන්නේ. ෂවු නායි ගෙදර ඇති ඔහුගේ ඔෆිස් එකේ වැඩ කරමින් ඉන්න අතරේදී වෙයිවේටත් ඔහු ළඟට ඇවිත් වැඩ කරන්න කියලා ඔහු කියනකොට ඇය කැමැත්තෙන්ම ඇවිත් ළඟ ඉඳගෙන වැඩ වගයක් කරනවා. කොහොම හරි ඇය ඔහු වැඩ කරන දිහා සතුටින් බලාගෙන ඉඳලා එහෙම්මම නිඳ ගිහින් තියෙනවා දකින ෂවු නායි කරන්නේ බ්ලැන්කට් එකකින් පොරවන එක. ඔය අතරේදී ෂවුජියන් වෙයිවේට මැසේජ් එකක් දානවා. ඒක දකින ෂවු නායි කරන්නේ ඇයගේ ලැප් එක අරගෙන ඔහු මැසේජ් කරමින් එවන දේවල් අවධානයෙන් බලන් ඉන්න එක. ඉතින් ෂවුජියන් දෙන්න අතීතයේදී කපල් එකක් විදිහට ඉන්නකොට එකට සටන් කරපු දේවල් මතක් කරමින් දෙන්න සහයෝගයෙන් උදව් කරමින් වැඩ කරපු දේවල් මතක් කරමින් නැවත වරක් ඔහුට ඇයගේ පාර්ට්නර් වෙන්න කැමතියි කියනකොට ඒ එක මැසේජ් එකකටවත් රිප්ලයි නැති නිසා ඇයි ඉන්නවද කියලත් ඔහු ආනකොට ෂවු නායි මැසේජ් එක කියවලා ඉවර වෙලා රිප්ලයි එකක් දාන්නේ ඔහු ඊ ෂවු නායි කියලා. ඒක දැක්ක ගමන් ෂවුජියන් ඉක්මනටම අතුරුදහන් වෙලා යන්නේ. කොහොම හරි එතකොටම ඇය අවදි වෙනවා වගේම ඇය මැසේජ් ටික බලලා කියන්නේ ෂවුජියන්ට තරහ යන්න ඇති කියලා. ඉතින් ෂවුජියන් ඇයව ඊයේ හම්බුණ කතාවත් චැට් එකේදී එවලා තිබුණ නිසා ෂවු නායි ඒ ගැන වෙයිවේගෙන් නැහුවහම ඇය කියන්නේ ෂවුජියන් ඊයේ ඇයව හොයාගෙන ෂවු නායිගේ ගෙවල් ළඟට ආවේ ඉරිෂිගෙන් ඔහු ඇඩ්‍රස් එක ඉල්ලුවාම ඇය දීලා තියෙන්නේ ෂවු නායිගේ ඇඩ්‍රස් එක. ඉරිෂි තරහ වුණත් කවදාවත් ඇයට නරක වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. මේ දේවල් කිව්වේ නැත්තේ ඇයි කියලා ඔහු අහනකොට ඇය කියන්නේ ඇයට ඒ දේ අමතක වුණා කියලා. ඒත් අද ඉඳලා හැම තේම අමතක නොකර ඔහුට කියන්න කියලා ෂවු නායි කියන්නේ. ෂවුජියන් උන ලැජ්ජාවට ෂවු නායි එක පුදුම තරහකින් ඉන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ ජෙංගී ටෙක් එකේ ලී කියන පුද්ගලයා අශුවාන්ව රහසේ මුණ ගැහිලා ඔහුව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරනවා. ඔහුගේ මිතුරෙකු කරපු දෙයකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තොත් ඔහුගේ අනාගතය විනාශ වෙනවා. ඒ නිසා ඒ දේවල් ඒ විදිහට වෙන්න ඕනේ නැත්තම් ඔවුන්ට සහය වෙන්න කියලා. ඉතින් අශුවාන් මිතුරා වෙනුවෙන් ඔවුන්ට උදව් කරන්න එකක වෙනවා. ලී කියන කෙනා CEO චෙන්ට අශුවාන්ගෙන් ජේයි ටෙක්ගේ තත්ත්වය දැනගෙන ඇවිත් කියන්නේ ඔවුන් සැප්තැම්බර් 15 වෙනකොට හැම වැඩක්ම අවසන් කරන්න ඉන්නේ. ඒ වගේම අශුවාන්ට උසස් තනතුරක් නැති නිසා මෙයාලට ඕන කරන කිසිම දෙයක් ඌ හරහා නම් කරන්න ලැබෙන්නේ නැහැ කියලා.
ඒත් ඔවුන් උත්සාහය අතාරින්න සූදානම් නෑ. මේ වෙලාවේදී ෂාවෝ ජියන් ඇවිත් ඔහුගේ තාත්තා වෙන CEO ජෙන්ට කියන්නේ නිව් චයිනීස් කෝස් ස්ටෝරි සංවර්ධන අයිතිය ලබා ගන්න හදන ප්‍රොජෙක්ට් එකට ඔහුට සහභාගී වෙන්න ඕන JE Tech එකට ඔවුන්ගේ තත්ත්වය පෙන්වන්න ඕන වගේම ඔහුත් කෝස් ස්ටෝරි ප්ලේ කරන නිසා ඔහුට ෂවුනායිව කොහොම හරි පරද්දවන්න ඕනි කියනකොට තාත්තා ඔහුගේ කීමට එකඟ වෙනවා. ඒ අනුව ෂාවෝ ජියන් මීටින් එකක් තියලා ඔවුන්ගේ සමාගම නිර්මාණය කරලා තියෙන ගෝස් ස්ටෝරි ගේම් එකේ අඩුපාඩු ගැන පැහැදිලි කරලා දෙන්න හදන එක. ඒත් සේවකීන් නම් බය වෙන්නේ වෙනස්කම් කරන්න තරම් කාලයක් නැති නිසා. ඉතින් ෂාවෝ ජියන් ඔවුන්ට කියන්නේ පිරිස අලුතින් බඳවාගෙන වැඩේ ඉක්මනටම කරන්න කියලා. ඔහුගේ වැඩ දිහා බලන් ඉන්න ලීහා CEO ජෙන් ඔහු ගැන අඩම්බර වෙන්නේ ඔහු ටීම් එක හොඳින් හසුරවමින් වැඩ කරනවා දැක්කාම. ඉතින් අනාගතයේ දේවල් ඔහු හොඳින් කරයි කියලා CEO ජෙන් හිතන්නේ. බන්ෂන් හා යොන් හවු අහම්බෙන් වගේ හවුමේගේ ලිපි වගයක් දැකලා බලනකොට අහුවෙන්නේ ඔහුට කෙවල් දෙකක් තියෙන කිවිසුමක් තියෙනවා. ඉතින් ඉක්මනටම ඔහු ළඟට ගිහින් ඒ ගැන ඇහුවාම හවුමේද කලබල වෙනවා වගේම බන්ෂාන් ඔෆිස් එකේ හැමෝටම මේ ලිපි දෙක පෙන්නනවා වගේම බන්ෂාන් අහන්නේ ඔහු නොකිය තනියම බැංකුවක් කොල්ල කෑවේයි කියලා. සමහර අය හිතන්නේ ලොතරැයියක්වත් ඇදිලා කියලා. හවුමේ කරන්නේ ඔවුන්ගෙන් බේරිලා ගෙහින් KO ගේ මේසේ යට හැංගෙන එක. එතකොටම ෂවුනායි හා වෙයිවෙයි එතනට ඇවිත් උනතේ මොකක්ද බලන්නේ. ඒ එනකොටත් පංශාන් හවුමේට බැන බැන ඉන්නේ අඩුම ගානේ සල්ලි ණයටවත් දුන්නේ නැහැ කියලා. කට්ටිය ඉතින් ඔහුගෙන් රැට කෑමකට පවා එක්කගෙන යන්න කියලා ඔහුට වද දෙන්න ගන්නවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. අවසාන කොටසින් අපි ඉක්මනටම හමුවෙමු.